ධර්මය හොඳින් අහන්න. මොකද අපි මේ වෙනකොට දේශනා කරන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන තාමත්ම ගැඹුරු කොටස්, ගාම්භීර කොටස්. ඒ නිසා බොහොමත්ම හොඳින් එකඟ වූ සිතින්, තැන්පත් සිතින්, වික්ෂිප්ත නොවන සිතින් ධර්මයේ ශ්‍රවණය කරන්න. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳවයි මේ මොහොත වෙනකොට දේශනා කරන්නේ. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය අපි ඉවත් කරගතිය යුතු, අයින් කරගතිය යුතු, අපේ මනසට නොගැලපෙන ධර්මතාවයන් 10ක් තුලින් අපි 8ක් පසුගිය දේශනාවල පැහැදිලි කරා. ඒවා ඉවත් කරගන්න ඕනි. හැබැයි අපි ඒ ධර්මතාවයන් මනසේ ක්‍රියාත්මක වුණොත් අපි නොදැනුවත්වම අහුවෙනවා උපක්ලේශයන්ට. ඒ නිසා තථාගතයන් වහන්සේ මේ ධර්මතා 10 උපක්ලේශ හැටියටයි සඳහන් කරන්නේ. සිත කෙලසෙනවා. සිත අපිරිසිදු වෙනවා, සිත දූෂ්‍ය වෙනවා. එනිසා මේ ධර්මතාවයන් අපි දැනගෙන දැකගෙන අපි තේරුම් ගත යුතු, අවබෝධ කරගත යුතු වෙන, වටහා ගත යුතු වෙන. දැනගෙන හා දැකගෙන එයින් කරුණු 8ක් කලින් දේශනා කළා. තව දෙකක් තියෙනවා. ඒ ධර්මතා දෙකත් අද දේශනා කරනවා. එයින් එක ධර්ම කාරණයක් තමයි උපේක්ෂාව. උපේක්ෂාව එක ධර්ම කාරණයක්. උපේක්ෂාව කියේ මොකක්ද? උපේක්ෂාව කියන්නේ මධ්‍යස්ත ස්වභාවය. හැබැයි මේ උපේක්ෂාව එන්නේ නිවැරදිව විදර්ශනා භාවනා කරන අයට. නිවැරදිව භාවනා කරන අයට මේ උපේක්ෂාව එන්නේ. ඒ නිසා මේක වරදවා තේරුම් ගන්න එපා. අපි නිවැරදිව භාවනා කරනවා නම් අපේ සිත දැන් උපේක්ෂාවේ නම් තියෙන්නේ. එයාට හිතෙන්න පුළුවන්, එයාට කල්පනා වෙන්න පුළුවන් අපි මාර්ගඵලයක් ලැබුවා කියලා. අධිගමයක් ලැබුවා කියලා. රැවටෙන්න පුළුවන්. වැරදි අවබෝධයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ උපේක්ෂාවත් ක්ලේශයක් උපක්ලේශයක් හැටියට දේශනා කරන්නේ. ඒ උපේක්ෂාව කියන්නේ සිතේ මධ්‍යස්ථ ස්වභාවය. తත්‍ර මධ්‍යස්ථතා කියලා සඳහන් වෙනවා චෛතසිකවලදී. ඒක කුසල චෛතසිකයක්. හැබැයි ඒ කුසල චෛතසිකය උනාට ඒක අකුසල නෙමෙයි, කුසල චෛතසිකයක්. හැබැයි අපි නිවන කරා යන ගමනේදී මේ සියලු ධර්මතාවයන් පිළිබඳව මන අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. එහෙනම් උපේක්ෂාව කියන ඒ ධර්මතාවයත් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දකින්න ඕනේ. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් කොහොමද දකින්නේ? උපේක්ෂාව කියන්නේ සිතුවිල්ලක් විතරයි. සිතුවිල්ලක් විතරයි උපේක්ෂාව කියන්නේ. නාම ධර්මයක් සිත තුළ හටගන්නේ. අපි දන්නවා විඳීම් තුනක් තියෙනවා. සැප දුක් උපේක්ෂා. එහෙම නැත්නම් අදුක්කම සුඛ කියලා කියනවා. සැප වේදනා, දුක්ඛ වේදනා, අදුක්කම සුඛ වේදනා. දැන් ඒක වෙන්නේ මේ తත්‍ර මජ්ජතතා කියන එක. මේ විදර්ශනා භාවනා කරන අයට එන උපේක්ෂාව ඊට වඩා උසස් එකක්. ඒ උපේක්ෂාව හැබැයි ඒ ධර්මතාවයත් අනිත්‍ය හැටියට, දුක් හැටියට, අනාත්ම හැටියට දකින්න ඕනේ. අනිත්‍ය හැටියට, දුක් හැටියට, අනාත්ම හැටියට කොහොමද දකින්නේ? නිවැරදිව කොහොමද දැනගන්නේ? නිවැරදිව කොහොමද දැකගන්නේ? නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න. උතර උපේක්ෂාව කියන්නේ සිතුවිල්ල. සිතුවිල්ලක් කියන්නේ නාම ධර්මයක්. එහෙනම්
ඒ නාම ධර්මය නාම ධර්මයට ආශයක චිතක්ෂණයයි අපි දන්නවා. ඒ සිතුවිල්ලට ආශයක චිතක්ෂණයයි. චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. නැති වෙලා නැති වෙලා ඇති වෙලා නැති වෙනවා නම් එතන තියෙන්නේ උදේ වැය කියන ස්වභාවය. උදේ කියන්නේ හට ගන්න. ශනේ පෙරලුව විපරිණාමයක් පෙරලලා දැම්ම විදිලා අවසන් කරා ඒ වැයයි. ඒක දකින දර්ශන නුවණින් දකින ඥාන දර්ශනේ නුවණින් දැක්කා ඥාන දර්ශනේ. ඒ උපේක්ෂාව කියන නාම ධර්මයේත් දකින්න ඕනේ අනිත්‍ය ලක්ෂණය. ඒක මනසට අනුගත කර ගන්න ඕනේ. ඒකේ දුක්ඛ ලක්ෂණය දකින්න ඕනේ. ඒ දකින දුක්ඛ ලක්ෂණය මනසට සාතික කර ගන්න ඕනේ. අනුගත කර ගන්න. සාතික කර ගන්න. ඒ උපේක්ෂාව කියන ධර්මතාවයේ අනාත්ම ලක්ෂණය දකින්න ඕනේ. ඒක මනසට සාතික කර ගන්න ඕනේ. අන්න එතකොට නිවැරදි මගට වැටෙනවා. නොමග යන්නේ මග වැටෙනවා. නිවැරදි මග. ඒ සම්මා දිට්ඨි. ඒ පිළිබඳව නිවැරදිව කල්පනා කරන සම්මා සංකප්ප. නිවැරදිව කල්පනා කිරීම සම්මා සංකප්ප. නිවැරදි දැකීම සම්මා දිට්ඨියයි. මගක් දැක්ක නොමගක් දැක්ක. එහෙනම් ඒ උපේක්ෂාව කියන ධර්මතාවය චිතක්ෂණයක් ආයසනං චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා නම් ඒක නුවණින් දැක්කනම් අනිත්‍ය දර්ශනය ප්‍රකටයි. අනිත්‍ය කියන ස්වභාවය සිතට අනුගතයි. අනිත්‍ය කියන ලක්ෂණය සිතට සහතිකයි. අස්ථිරයි, తాවකාලිකයි කියන එක. නিত্য ස්වභාවයෙන් පවතින්නෙම නැහැ කියන එක. සහතිකයි. ඒ උපේක්ෂාවෙත් අපි බලන දුක්ඛයට අයිතිද කියලා. මේ විදර්ශනා භාවනා කරන්නයි එන්නේ. නිවැරදි වෙන්න. තත්‍රමජ්ජතා කියන මේ විදර්ශනා භාවනාව තුළින් උපදින සංස්කාරයන් පිළිබඳව මෙදහත් බව මේකේනවා. වෙනිවරදීව විදර්ශනා භාවනා කරන්න කියන. එහෙනම් යම් කිසි කෙනෙක් ඒක දුක්ඛ ලක්ෂණය කොහොමද දකින්නේ? ඒකට අපි මිට කලිනුත් මේ පිළිබඳව පෙන්වලා දුන්නා. ඒ උපේක්ෂාව කියන්නේ නාම ධර්මයක්. සිත තුළ ගොඩනගෙන සිතුවිල්ල. එතකොට සිත සම්බන්ධ වෙලා තියෙන රූපයත් එක්ක. සිතට කිව්වේ නාම කියලා. සිත තුළ ගොඩනැගෙන යම් සිතුවිල්ලක් ඇද්ද ඒවත් නාම. සිත හත් චෛතසික නාම ධර්මය. එහෙනම් ඒ උපේක්ෂාව නැමැති චෛතසිකයත් නාම ධර්මයක්. කයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන, පැටලිලා තියෙන නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙනවා. හොඳට බලන්න. හොඳට පරීක්ෂා කරන්න. හොඳට විභාග කරන්න. එන නාම රූප දෙක ඉදිරි ධර්මයට ප්‍රත්‍යයයි. පටිච්චසමුප්පාදයට එක්කම ගලපන්නේ. දුක්ඛ ස්වභාවය අවබෝධ කරගන්න. ඉදිරි ධර්මයට ප්‍රත්‍යය ඉදිරි ධර්මය තමයි ආයතන, සලායතන. ඒ ඉදිරි ධර්මය ඊකා විදිරි ධර්මයට ප්‍රත්‍යයයි, උපකාරයි, පිහිටයි. ඒ ස්පර්ශයට. ඒ ස්පර්ශය නැමැති ඒ ප්‍රත්‍යයෙන් උපන් ධර්මය ප්‍රත්‍ය ඵලයක් හැටියට ඒ උපන් ධර්මයේ ඉදිරි ධර්මයට ප්‍රත්‍යය වේදනාව නැමැති. ඒ ඵලයේ උපදවන්න ප්‍රත්‍යෝනේ ස්පර්ශයයි. ඒ වේදනාව ස්පර්ශයේ ඵලයක් හැටියට හටගත්තට ඒක ශණයෙන් හේතුවක් වෙනවා තෘෂ්ණාව නැමැති ඵලයට. තෘෂ්ණාව නැමැති ඵලයේ උපදවන්න. හැබැයි මේ සෑම ධර්මතාවයකට මේක චිතක්ෂණයක් ආයශ තියෙන්නේ කියලා දැනගන්න. ස්පර්ශයට, වේදනාවට, තෘෂ්ණාවට එක චිතක්ෂණයක් ආයශ. සනයක් තුළ ඉපද බිඳින වේදනාවේ ඵලයක් හැටියට තෘෂ්ණාව නැමැති නාම ධර්මය හටගත්තට යාට රැඳෙන්න බෑ. ඒක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. උපාදානයේ නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙනවා, උපකාර වෙනවා. එයා පිහිට වෙන, උපකාර වෙන, උපදවන්නේ ප්‍රත්‍ය වීමක් තියෙන, උපකාර වීමක් තියෙන, උදව් කිරීමක් තියෙන. එයා නිරුද්ධ වෙන චිතක්ෂණයක් තුළ ඒ උපාදානයේ තණ්හාවේ ඵලයක් හැටියට හටගත්තට එයාටත් ඉන්න බෑ. එයාටත් එක චිතක්ෂණයක් ආශ්‍රය ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වෙනවා. ඒ කර්ම භවයට.
කර්ම සකස්සෙන්ට කර්ම සකස් කරන්න. ඒකත් නාම ධර්මයක්. එයාටත් රැඳෙන්න බෑ උපාදානයේ ඵලයක් හැටියට ආවට හටගත්තට. එයාටත් එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳෙන්න වෙනවා. ඒක ස්වභාවයෙන් සිද්ධ වෙන ධර්මතාවය. එයාට රැඳෙන්න බෑ ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වෙලා යනිරුද්ධ වෙන. ඒ ඉදිරි ධර්මය තමයි භවයට. ඒතර භවයටත් රැඳෙන්න බෑ. භවයේ ඊගා ප්‍රත්‍යයට උපකාර වෙනවා විතරයි එයාටත් රැඳෙන්න බෑ. ඒ භවස් පිළිබඳව අපි පැහැදිලි කරලා දීලා තියෙනවා. කාම භවයේ නාම රූප දෙකම. ඒතකොට රූප වලට චිතක්ෂණ 17ක් හා නාමයට එක චිතක්ෂණයක්. ආදි වශයෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. එහෙනම් ඵලයක් හැටියට හටගත්ත භවය හේතු කරගෙන ඡාතිය ඵලයක් හැටියට හටගත්ත. එතන ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ අපි අකමැති දේවල්, අප්‍රිය කරන දේවල්, අපි ප්‍රතික්ෂේප කරන දේවල්. හැබැයි අපිට ප්‍රතික්ෂේප කරන්න බැහැ. අපිට බැහැර කරන්න බැහැ. අපි ආස්වාදයක්, සතුටක්, සම්නසක් ලැබුවා නම් අර උපේක්ෂාව තුලත් ඒ උපේක්ෂාව තුලත් අපි ඇලුනා නම් අපිට අර ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා කියන ඒවත් බාර ගන්න වෙනවා. සතුටෙන් හෝ අසතුටෙන් බාර ගන්න වෙනවා. සතුටෙන් බාර ගන්නේ නැහැ ලෝකේ කවුරුවත්. හැබැයි අසතුටෙන් බාර ගන්නේ බාර ගන්න වෙනවා. එහෙනම් මේ උපේක්ෂාව කියන ධර්මතාවයත් අයිති දුකට. හදයි තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දේ උපේක්ෂාව හේවත් අත්‍ය මජ්ජතතාව හේවත් ඒ මදහත් බව සංස්කාරයන් කෙරේ මදහත් බවක් එන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. අනාත්ම ලක්ෂණයක් තියෙන. තම වශයේ තම වසඟේ පවත්වන්න බෑ. උපේක්ෂාවම තුල සිත පිහිටවන්න බෑ. තමාගේ වශයේ පවත්වන්න බෑ. චිත්තක්ෂණයක් ආශ්‍රය උපද බින. එහෙනම් මට හොඳට දැන් මට ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ. දැන් මට ඒක හොඳටම දුර්වලයි. මගේ සිත තත්‍ර මාජ්‍යතතාවෙ තියෙන්නේ, උපේක්ෂාවෙ තියෙන්නේ, මදහත් භවයේ තියෙන්නේ. කාගේ උපේක්ෂාවද? මගේ. ආ, දිටි. මගේ උපේක්ෂාව. ආ, දිටි. වැරදි දැකීමක් තුලින් ගත්ත ආත්ම දිට්ඨිය තුල ඉඳගෙන. සක්කාය දිට්ඨිය තුල ඉඳගෙනයි ගත්තේ. එහෙනම් දැනගන්න එතන මග නෙමෙයි, එතන නොමග. ඒ දිට්ඨිය තියෙනවානේ. හඳයි මගේ ඒ තත්‍ර මජ්ජතාව එහෙම නැත්නම් ඒ උපේක්ෂාව, ඒ මදහත් බව මට දැන් හොඳට තියෙනවා. මම ඇලෙන්නේ ගැටිමේ මො මොකුත් නැහැ. දැන් මං අයින් කළා ඔක්කොම තියෙන්නේ. මට දැන් හොඳට තියෙනවා. මානේ. උපේක්ෂාව මට හොඳට තියෙනවා. මගේ ඒ උපේක්ෂාව බොහොම උසස්. මානේ. ඒ උපේක්ෂාවට ඇලුම් කරනවා. ආස කරනවා, ප්‍රිය කරනවා. තණ්හා. දැන් බලන්නකෝ බොහොමද දැන් එන්නේ මිත්‍ර වෙෂයෙන්. මිත්‍ර වෙෂයෙන් එන්නේ. හැබැයි ක්ලේශය. මිත්‍ර වෙෂයෙන් එන්නේ තමන්ට උදව් කරන්න, උපකාර කරන්න, පිහිට වෙන්න ආපු වෙෂයකින් එන්නේ. එන්නේ. හැබැයි මේ අකුසල් නෙමෙයි. වර්තමා තේරුම් ගන්න. අකුසල් නෙමෙයි සංසාර ප්‍රවෘත්තියට ප්‍රත්‍ය වෙන දේවල්. අපි දේශනා කරන්නේ සසරෙන් නිවනට. ඒ නිසා නිවනට මේ උපක්ලේශයන්ුත් අයින් කරන්න වෙනවා. දැන් උපක්ලේශයන් කියලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන වටහාගෙන ඒවට ඇලෙන්නේ නැතුව, ඒව නිසා මානෙ උපදවා ගන්න නැතුව, ඒව වැරදියට දකින්න නැතුව, මගේ උපේක්ෂාව, මේ උපේක්ෂාව උසස් මට අතර මදහත් බව තියෙන්නේ මං නෑ දැන් ඇලීම් ගැටි. ඒක බොහොම දුර්වලයි මං. මානෙ. ඒ උපේක්ෂාවට ඇලුම් කරනවා. තණ්හා ප්‍රිය කරනවා, ආස කරනවා. තණ්හා සියුම් වශයෙන් එන්නේ, සියුම් වශයෙන් එන්නේ. තේරුම් ගන්න, අවබෝධ කරගන්න. ගාම්භීර ධර්මයක්. එහෙනම් මේ ධර්මතා තුනට ක්‍රියාත්මක වෙන්න දෙන්න බැහැ. මොන ධර්මතා තුනටද? තණ්හාවටයි, මානෙටයි, දිට්ඨියටයි. ඇයි? මේ ධර්මතා තුන ක්‍රියාත්මක වෙන්නේ පෘථග්ජනයන්ට, ආර්ය පුච්චලයන්ට නෙමෙයි. පෘථග්ජන පුච්චලයන්ටයි තණ්හාවයි මානෙයි දිට්ඨිය ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් උපේක්ෂාවත් අයිති ඒකටද? වැරදියට ගත්තොත් උපේක්ෂාවත් අයිති වෙන්නේ ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා තණ්හා මාන දිට්ඨිත් එක්ක. නෑ අපි දැක්කා. නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා. කොහොමද? චිතක්ෂණයක් තුළ ඉපදෙපින්දිනවා. ඉපදෙනවට කියව උදේ.
විපරිණාමයි පෙරළුවා ශණයෙන් අනිත් පැත්තට බිඳිලා අවසන් කරා වැය උදේ වැය දැක්කා දර්ශන කොහෙන්ද දැක්කේ නුවණින් ඥානේ ප්‍රඥාවෙන් දැක්කා විදර්ශනා ප්‍රඥා විදර්ශනා ඥාන උද්‍යව්‍යාණු දර්ශන ඥානය එතකොට උද්‍යව්‍යාණු දර්ශන ඥානය තුළ අපි නිවැරදිව පැහැදිලි කරගත්තා එහෙනම් ඒකට ඇලෙන්නේ ඒකට තාශා කරන්නේ ඒකට ප්‍රිය කරන්නේ අපි නිවැරදිව මෙනෙහි කරගෙන යනවා ඒකත් අනිත්‍යයි ඒ උපේක්ෂා කියන ධර්මතාවය තත්‍ර මජ්ජිතා කියන ධර්මතාවය මෙදහත් බව සංස්කාරයන් කෙරෙහි තියෙන මෙදහත් බව ඒක සිතුවිල්ලක් ඒකත් අනිත්‍යයි ඒක දුකයි ඒක අනාත්මයි තමයි කැමැත්ත හැටියට පවත්වන්න බෑ අයිති වෙන්නේ දුකට එඩ සිත තුළ පවතින ඉඩ දුන්නොත් අර පටිච්ච සමුප්පාදයට අනුව ගලපල බලන්න ගිහිලා දුක කියන තැන පතිත කරනවා දුක කියන තැනට ඇතුල් කරනවා බාපච්ච ජාති ජාතිපච්ච ජරා මරණ එහෙනම් ඒකත් අපි නිවැරදිව දැනගත්තා නිවැරදිව දැකගත්තා අනිත්‍යයි දුකයි අනාත්මයි ඒ අනුව අපි ඒකට තියෙන ආස්සාව චන්දරාගය ඇල්ම කැමැත්ත අපි සිතෙන් අයින් කරනවා එනවා උපේක්ෂාවත් එපා එකක් තිබා. දැන් මේ සියලු කරුණු තව එක කරුණක් තියෙනවා එකක් කියලා පැහැදිලි කරනවා. ඊගවට තියෙන නිකාන්තී කියන එක. නිකාන්තී කියන්නේ සියුම් තණ්හාව. තණ්හාව කියන්නේ ඇලෙන ස්වභාවය. භාවනාවටත් ඇලෙන්න එපා. ඇලෙන්න එපා. තෘෂ්ණා භාවනා කරන්න ඕනේ. විභාග කරන්න ඕනේ. පරීක්ෂා කරන්න ඕනේ. බෙදලා වෙන් කළ බලන්න ඕනේ. හැබැයි ඇලෙන්නේ නැතුව. නිකාන්තී කියන්නේ සියොම් තණ්හා. අර මම මුලින් සඳහන් කළ කරුණු ඒ තමයි ආලෝක්‍ය. ආලෝක්‍යට සියොම් තණ්හා ඇති වෙන්න පුළුවන් මම පැහැදිලි කරා. ඒ වගේම ඥානෙට ඒ උපදින විදර්ශනා ඥානෙට එළුම් කරන්න පුළුවන් සියොම් තණ්හා. ඒ වගේම ප්‍රීතියට සතුට විදර්ශනා භාවනා කිරීම තුළ උපදින ඒ ප්‍රීති ඒ සතුටට ඇලුම් කරන්න පුළුවන් ආස කරන්න පුළුවන් ප්‍රිය කරන්න පුළුවන් ඒ වගේම පස්සද්ධිය කාය චිත්ත දෙකේ සංසිඳීම ඒකටත් ඇලුම් කරන්න පුළුවන් ප්‍රිය කරන්න පුළුවන් ඒ නිකාන්තිය හේව සියුම් තණ්හාව ඊගාවට සැපය කායික සැපය කයට දැනෙන සුවය මානසික සුවය ඒකට තෘෂ්ණාව සියුම් වශයෙන් ඒවි. ඒ වගේම අර සද්ධාව. සද්ධාවටත් ආශා කරන ප්‍රිය කරන මම පැහැදිලි කරා එකින් එක පැහැදිලි කරලා දුන්නා. එහෙනම් ඊගාවට තිබෙන වීරිය. වීරියටත් ඇලුම් කරන. ආශා කරන ප්‍රිය කරන සියුම් තණ්හා. ඊගාවට තියෙන සිහිය. සිහියටත් ඇලුම් කරන ප්‍රිය කරන. මේකකටවත් ඇලුම් කරන්න එපා ප්‍රිය කරන්න එපා ආශා කරන්න එපා. ඒකට තියෙන්නේ උපේක්ෂාව. ඒ උපේක්ෂාවට ඇලුම් කරන්න එපා, ප්‍රිය කරන්න එපා, ආශා කරන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ යම් තැනක යම් ප්‍රිය ස්වභාවයක් තියෙනවද, ඇලුම් කරන ස්වභාවයක් තියෙනවද, ආශා කරන ස්වභාවයක් තියෙනවද, එතන තියෙන්නේ තණ්හාව. එතන තණ්හාව වැඩෙනවා. ඒකයි මං කියන්නේ මේ ධර්මතාවයන් ඡේදනේවත් කපලයින් කරනවා නෙමෙයි. උගුල්ලල දානවා. අපි දන්නවා යම් දෙයක් කපලයින් කරාට බාගෙට කැපුවට ඒක නැවත ලියලනවා නැවත හැදෙනවා නැවත වැඩෙනවා හොඳයි උගුල්ලලා දැම්මොත් එහෙනම් දිට්ඨිය උගුල්ලලා දාන්න මානෙ උගුල්ලලා දාන්න තණ්හාව උගුලවන්න උගුල්ලලා දාන්න සියුම් වශයෙන්වත් ක්‍රියාත්මක වෙන්න දෙන්න බැහැ තණ්හාවත් මානයත් දිට්ඨියත් කියන ධර්මතා තුන යම් වෙලාවක යම් තැනක සියුම් වශයෙන් හට ගන්නවා නම් හොඳට දැනගන්න හොඳට දැකගන්න සසර. දැන් මේ කරුණු 10 හොඳට තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඒ කරුණු 10ෙන් වෙන්ව ඒ කරුණු 10 සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ නොදී අපි නිවැරදිව අනිත්‍ය වශයෙන් නිවැරදිව දුක්ඛ වශයෙන් නිවැරදිව අනාත්ම වශයෙන් මෙනෙහි කරා
සබ්බේ සංඛාරේසු අනිච්ච සංඤා. බුදුරජාණන් වහන්සේ දේශනා. ගිරිමානන්ද සූත්‍රයේ. හැබැයි ඊට කලින් අනිච්ච සංඤාව කියලා එකකුත් එතන තියෙනවා. අනිච්ච සංඤා, දුක්ඛ සංඤා, අනත්ත සංඤා, පහාන සංඤා, විරාග සංඤා, සබ්බ ලෝකේ අනිරත සංඤා. යදි වශයෙන් තියෙනවා. කියලා හැබැයි ආය කියන සබ්බ සංඛාරේසු අනිච්ච සංඤා. ඇයි? ආ මෙන්න මේ ධර්මතාවයන් උත් එහෙනම් තේරුම් ගන්න. ඒතර සබ්බ සංඛාරේසු අනිච්ච සංඤා සංඤා. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි. එහෙනම් මේ සිතුවිලි අනිත්‍යයි. එක් ගිහිලා දාන්නේ දුකට. ඒකේ තියෙන දුක්ඛ ලක්ෂණයක්. තමාගේ වශයෙන් පවත්වන්න බැහැ. එක ධර්මතාවයක් තමයි, එක ධර්මතාවයක්වත් තමාගේ කැමැත්ත හැටියට තමාගේ වසඟේ හෝ බාහිර කෙනෙක්ගේ වසඟේ හෝ වෙන යම් කිසි බලවත් කෙනෙක්ගේ වසඟේ හෝ ඔය ඉහළ ඉන්න අය ට බොහොම ගෞරව දක්වන විශාල පිරිසක් දෙවි දේවතාවුන් කියලා. එයාලගේ වසඟේ පවත්තන්නත් බැහැ. නිර්මාණය කළා ලෝකය මැව්වා කියලා වැරදි දික්ටි දාගෙන ඉන්න අය ඉන්නවා. දැන් එහෙම කිනවන යම් කෙනෙක් එයාලගේ වශයේ පවත්න්නත් බෑ. පවත්න්න බෑ. ඇති වෙනව නැති වෙනව. හට ගන්න ශනේන් නැති වෙනව. එහෙනම් ඒ පිළිබඳව නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න. දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ස්කන්ධ පංචකයේ ඉඳලා දේශනා කරනවා. දැන් කිව්වේ ඔය උපක්ලේශයන්ට අහු වෙන්නේ නැතුව ඒවා මගහැරලා ඒවෙන් ගැලවිලා මග නොමග කියන එක හරියට වෙන් කරගෙන නොමගට වැටෙන්නේ නැතුව නිවැරදිව මගට වැටෙන ආකාරයයි කිව්වේ. සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. සියලු සංස්කාර ධර්මියෝ අනිච්ච සංඥාවෙන් ගන්න. අනිත්‍ය වශයෙන් සංඥාව කියන්නේ හඳුන ගන්න. අනිච්ච කියන්නේ නිට්ටය නැහැ, ස්ථිර නැහැ. සදාකාලික නැහැ, අස්ථිරයි, తాවකාලිකයි, මොහතයි, ශනේයයි. රූපේට ශනේයයි, සිතට ශනේයයි. චිතක්ෂණ 17ක් වට ශනේයයි. මනසට ශනේයයි. එනං අනිච්චයි. අපි තවදුරටත් මේ අනිච්ච දුක් අනාත්ම කියන පස් පංචස්කන්ධය විභාග කරලා පරීක්ෂා කරලා අපි අවබෝධ කර ගන්න ඕනේ. ස්කන්ධ පංචකය. ආයතන පිළිබඳව විභාග කරලා පරීක්ෂා කරලා අවබෝධ කර ගන්න ඕනේ. ධාතුන් විභාග කරලා පරීක්ෂා කරලා අවබෝධ කර ගන්න ඕනේ. ග්‍රජාන් වහන්සේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියදී දේශනා කරන අතිශය විශාල ප්‍රමාණයක් මේ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. ඒ තුළ තමයි සිතට සහතිකයක් ඇති වෙන්නේ. සිතට සහතික වෙන්නේ සිතට අනුගත වුණාට පස්සේ තමයි සහතික වෙන්නේ. ඔව්. සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කියන කාරණය. ඒතර අනිත්‍ය නම් පරිච්ඡ සමුපාදයත් එක්ක ගලපලා බැලුවා නම් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා? දුක්ඛ සංඥා. එතකොට නිරන්තරයෙන් පෙළීමක් තියෙන පීඩාවක් තියෙන. නිරන්තරයෙන් පෙළීම පීඩාව අපට ඇති කරන්නේ දුකක්. ඒ දුකට ප්‍රත්‍යය. තමන් හිතුවට පුංචි හෝ පැවැත්මකට එන්න එපා කියලා. පැවැත්මකට ආපු යම් ධර්මයක්, රූප ධර්මයක් හෝ නාම ධර්මයක් බිඳින්න එපා, බිඳිලා අවසන් වෙන්න එපා කියලා. ඒවා තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. කියන එක පැහැදිලි වෙනවා අනාත්ම ලක්ෂණය තුළ. තර පැවැත්මකට එන්න එපා. පැවැත්මකට ආපේව බිඳෙන්නත් එපා. බිඳිලා අතුරු දහන් වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරාට ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ. නියත වශයෙන්ම හටගැන්මක් තියෙනවා. බිඳිලා අවසන් වීමක් තියෙනවා. එහෙනම් අපි ඒ සඳහා නිවැරදිව සහතික කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරුණු රාශියක් විභාග කරන්න. ස්කන්ධ පංචකය. ආයතන 12 ධාතු 18 ద్వාර 6ක් අරමුණු 6ක් විඥාන 6ක් ස්පර්ශ 6ක් වේදනා 6ක් සංඥා 6ක් සංචේතන 6ක්
තෘෂ්ණා හයක්, විතර්ක හයක්, විචාර හයක්, කොනප කොටස් 32ක්, ඉන්ද්‍රිය 22ක්, ධාතු 18ක්, කසින 10ක්, සමත විපස්සනත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. හැබැයි සමත විපස්සනත් ඕනේ. සමත විපස්සනක් නැතුව මේ ධර්ම අවබෝධ කරන්නත් බැහැ. ඒ ධර්මතා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒකයි සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා ගිරිමානන්ද සූත්‍රයේ ආනන්ද හාමුදුරන්ට පැහැදිලි කරේ ගිහිලා ගිරිමානන්දට මේ සූත්‍රය දේශනා කරන්න යගේ රෝග සුව වෙයි කියලා. ඒ රෝග සුව කරගත්තේ ධර්මයේ මෙනෙහි කරලා. එහෙනම් කසින 10ක් පටිච්චසමුප්පාද අංග 12ක් භව 3ක් භව 9ක් මේ සෑම දෙයක්ම ගන්න ඕනේ පරීක්ෂණය සඳහා. ඒ පරීක්ෂණය කරන්න මනසින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනක් ඒ සෑම ධර්මතාවයකම ක්‍රියාත්මක වෙනවද තියෙනවද කියන එක මනසට අනුගත කරගන්න. සිතට අනුගත කරන්න, සිතට සහතික කරගන්න. ඒ තුළ ඇලීම දුර්වල කරනවා අපි. ආශාව දුර්වල කරනවා. බැඳීම, චන්දරාගය දුර්වල කරනවා. එම නැතත් මේ ලෝකෙ කිසි කෙනෙකුට මේ තෘෂ්ණාව අයින් කරන්න බෑ. මේ ආශාව අයින් කරන්න බෑ, ඇල්ම අයින් කරන්න බෑ. බාහිර වස්තුන් පිළිබඳව ආශාව ඇල්ම අයින් කරයි. ඒක ගැටලුවක් නෑ. දැන් මේ වර්තමානයේ මේ මොහොතේ සිද්ධ වෙන ලෝකය පුරා සිද්ධ වෙන මේ කොරෝනා මහා වසංගතය තුළ මරණය දොරකඩට ඇවිල්ලා කියලා දැන් යන්තම් තේරිලා තියෙනවා, වැටහිලා තියෙනවා. මාරය දැන් දොරකඩ ඉන්නේ කියලා දැන් කල්පනා කරනවා. මෙච්චර කල් එහෙම හිතුවේ නැහැ. එහෙම හිතුවා කීප දෙනෙක්. ටික දෙනෙක් එහෙම හිතුවා. මේ වස්තු අනිත්‍යයි, අස්තිරයි, తాවකාලිකයි. මේවා අපිට සදාකාලිකව පිහිට වෙන්නේ නැහැ කියන කාරණේ ටික දෙනෙක් හිතුවා. හැබැයි දැන් ගොඩාක් දෙනෙක් හිතනවා, කල්පනා කරනවා, අයියෝ මේ භෞතික වස්තුන් වලින් ඇති වැඩේ මොකක්ද? මේ කොරෝනා වසංගතය එහෙම නැත්නම් මේ කොරෝනා රෝගයට ගොදුරු වෙච්ච අය නැවත ගෙදරට ඉන්නෙත් නැහැ. ඒ දේහවත් ගෙදරට ගේන්න බෑ. ඒක එහෙම ආදාහන කටයුතු සිද්ධ කරනවා. එහෙනම් මාර්යා පිළිබඳව දැන් පොඩ්ඩක් කල්පනා කරනවා. දැන් පොඩ්ඩක් හිතනවා. එහෙනම් සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. මේ ස්වභාවය, මේ රූප වේදනා සංඥා පුකන්න ඉස්සෙල්ලාම කරුණු පහක්. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ. අපි මේ ස්කන්ධ පංචකය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ කොහොමද? ඒක කොහොමද මනසට අනුගත කරගන්නේ? ඒක කොහොමද මනසට සහතික කරගන්නේ? සහතික කරගන්න ඕනේ. ඉතිසල මනසට අනුගත කරගන්න ඕනේ. ඉතිසල මනසින් නුවණින් මෙනෙහි කරන්න ඕනේ. එහෙනම් අපි ගන්නවා. අපි ගන්නවා චක්ක ප්‍රසාද රූපය. ඒ පිළිබඳව අපි විභාග කරලා බෙදලා වෙන් කරලා පෙන්වලා දුන්නා. චක්ක ප්‍රසාද රූපය කියන්නේ මොකද්ද කියලා. මේ ඇස මැද්දේ තියෙන කළු ඉන්ද්‍රියා මැද්දේ තියෙන චූටි චිතක් ඒක ප්‍රසාද රූපය කියලා දැන් ඕන කෙනෙක් දන්නවා. ගොඩාක් දෙනා දන්නවා. ධර්මයේ ශ්‍රවණය කරන අය දන්නවා. එහෙනම් ඒ චක්ක ප්‍රසාදය අපි හේතු ප්‍රත්‍ය අනුවත් බලලා අපි උද්‍යව්‍යාණු දර්ශන ඥානය උපදවා ගන්න තැනට එනකන් එනවා. ඒක ධර්මතාවයක් අරගෙන. ඒ චක්ක ප්‍රසාද රූපේ අපට වර්තමානයේ ඇති කළ දුන්නේ පෙර භවයේ අවිද්‍යාව, පෙර භවයේ තණ්හාව, පෙර භවයේ උපාදානිය. මේ ධර්මතා තුන අපේ මනස ක්‍රියාත්මක වුණා පෙර භවයේ. ඒ අනුව අපි කර්ම කළා. එහෙනම් පෙර භවයේ ධර්මතා හතරක් හේතුයි. අවිද්‍යාව, තණ්හාව, උපාදානය හා කර්මය. ඒ කර්ම භවයෙන් තමයි උප්පත්ති භවයක් හැදුවේ. ඒ මනුස්සාත්ම භවයේ. හැබැයි ඒ චක්ක ප්‍රසාදයට වර්තමානයේ ප්‍රත්‍යයයි ආහාරය. දැන් බලමු. හැබැයි තව කරුණු හතරක් ප්‍රත්‍යයයි අපි කියලා දීලා තියෙනවා. ආහාරය විතරක් නෙමෙයි කම්ම, චිත්ත, ඍතු කියන ධර්මයනොත් ප්‍රත්‍යයයි. හැබැයි මේ රූපයට වඩාත්ම ප්‍රත්‍ය ආහාරය කර්මයක් ප්‍රත්‍යයයි. එක හා සමානයි. සීතුෂ්ණ දෙකක් ප්‍රත්‍යයයි.
සිතත් ප්‍රත්‍යයයි. ආහාරත් ප්‍රත්‍යයයි. ඒත් අපි මේ පරීක්ෂණය සඳහා අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ලක්ෂණ තුන අවබෝධ කරගන්න කරන පරීක්ෂණය සඳහා ඒත් අපිට තේරෙනවා අපිට අවබෝධ වෙනවා අවිද්‍යාව එක ධර්මතාවයක්. තණ්හාව එක ධර්මතාවයක්. උපාදාන එක ධර්මතාවයක්. තමේ වෙන්වෙන් වශයෙන් අපි පැහැදිලි කරලා දීලා තියෙන අවිද්‍යාව කියන්නේ මොකද්ද? තණ්හාව කියන්නේ මොකද්ද? උපාදානය කියන්නේ මොකද්ද කියන කරුණු දැන් දේශනා කරන්නේ. ඒවා අපි කලින් සූත්‍ර කලින් දේශනාවල අනන්ත ප්‍රමාණ පැහැදිලි කරලා දුන්නා. කර්මය කියන්නේ මොකද්ද කියන එකත් දන්නවා. කර්මයේ ප්‍රතිඵලයක්, කර්මයේ ප්‍රතිඵල භුක්ති විඳින්න සකස් වෙච්ච නාම රූප දෙකක් වර්තමානයේ අපි ඵල වශයෙන් භුක්ති විඳිනවා. එහෙනම් පෙර භවයේ ධර්මතා හතරක් වර්තමානයේ ආහාරය. ඒතර වර්තමාන භවයේත් අපිට අවිද්‍යාව තියෙනවා. වර්තමාන භවයේත් අපිට තණ්හාව තියෙනවා. වර්තමාන භවයේත් අපිට උපාදානයක් තියෙනවා. ඒ අනුව වර්තමාන භවය අපි කර්මත් කරනවා. කර්මත් කරනවා. ආහාරය ප්‍රත්‍යයයි. දැන් මේ අවිද්‍යාවෙ තියෙන්නේ ඉපද බිඳින ස්වභාවයක්. වර්තමානයේ අවිද්‍යාවෙ නැද්ද ඉපද බිඳින ස්වභාවය? උදේ වේ. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මයක් චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. එහෙනම් වර්තමානයේ අවිද්‍යාව කියන සිතුවිල්ල නාම ධර්මයක් චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා නාම ධර්මයක්. තෘෂ්ණාව තියෙනවා නම් තෘෂ්ණාව නැමැති නාම ධර්මයක් එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. ඉපදෙනාට කිව්ව උදේ කියලා බිඳිලා අවසන් වෙනාට කිව්ව වෙයි කියලා. ඒකෙත් තියෙන උදේ වේ. දර්ශනය දැක්ක ඥානය නුවණි. අවිද්‍යාවෙත් තියෙන උදේ වේ කියන ස්වභාවය. තෘෂ්ණාවෙත් තියෙන උදේ වේ කියන ස්වභාවය. උපාදානයේ කියන ස්වභාවය වර්තමානයේ සිත තුළ ක්‍රියාත්මක වෙන උපාදාය. ඒකේ තියෙන්නේ හට ගැනීමක් සහ බිඳීම අවසන් වීමක්. උදේ හටගත්ත. බිඳිලා අවසන් වුණා වේය. ඒකේ තියෙන වෙනි ස්වභාවය. ඒ අනුව කර්ම කරනවා නම් කායි කර්ම කියන සිතුවිලි වලටත් තියෙන්නේ චිතක්ෂණයක් ආයෙස්ස. ඒකේ තියෙන උදේ හා වේය කියලා ස්වභාවය. උදේ හා වේ. ඇති වෙනව නැති වෙනව. එවත් සිතුවිලි විතරයි. ආහාරයට චිතක්ෂණ 17ක් තියෙනවා. ප්‍රත්‍යය මේ චක්ක ප්‍රසාද රූපේට. නිබ්බති ලක්ෂණයක් හා විපරිණාම ලක්ෂණයක්. දැන් එතකොට අවිද්‍යාව කියන ධර්මතාවයත් කොහේ හරි රැස්සලා එකතු වෙලා ගොඩ ගැහිලා තිබිලාව නෙමෙයි. අලුතෙන් උපදිනවා. ඒ චිතක්ෂණයක් ආයසතල ඉපද බිඳිලා අවසන් වෙන කාලය තුල. තණ්හාවත් කොහේ හරි ගොඩ ගැහිලා එකතු වෙලා රැස් වෙලා තිබිලා එනව නෙමෙයි. අලුතෙන් උපදිනවා. උපදින ශරණයෙන් නැති වෙනවා. උපාදානය කියන ධර්මතාවයත් කොහේ හරි එකතු වෙලා රැස් වෙලා ගොඩ ගැහිලා තිබිලා එනව නෙමෙයි. අලුතෙන් උපදින උපදින ශරණයෙන් නැති වෙනවා. කර්ම කියන ඒවත් එකතු වෙලා ගොඩ ගැහිලා රැස් වෙලා තියෙන ඒවා නෙමෙයි. අලුතෙන් උපදින උපදින ශරණයෙන් නැති වෙනවා. හැබැයි විපාකයේ පිණිස සිත තුළ බලවත් සනිටුහන් කරගෙන තියෙනවා. ඒ අනාගතයේ විපාක පිණිස. චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා ඒ සිතුවිලි. ඒක අවසාන චුතිසිතට ආරමුණු කරාමයි භවයක් හදන්නේ. එහෙනම් කොහේ හරි එකතු වෙලා රැස් වෙලා ගොඩ ගැහිලා තිබිලාව නෙමෙයි. අලුතෙන් උපදිනවා. නාම ධර්මයේ විතර නෑ රූප ධර්මයක් තියෙනවා. අලුතෙන් උපදින ශරණයෙන් නැති වෙනවා. ආහාරයත් ඒ වගේ. අලුතෙන්මයි උපදින්නේ. එයි චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා. චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා නම් ශරණයක් තුළ ඇතිලා නැති වෙනවා. එහෙනම් එතන තියෙන නিত্য ලක්ෂණයක්ද අනිත්‍ය ලක්ෂණයක්ද? ඒතර අවිද්‍යාව කියන ධර්මතාවය නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. තණ්හාව කියන එක නিত্যද අනිත්‍යද? ස්ථිරද සදාකාලිකද අස්ථිරද තාවකාලිකද? අනිත්‍යයි අස්ථිරයි තාවකාලිකයිද? නিত্যයි ස්ථිරයි සදාකාලිකයිද? අනිත්‍යයි අස්ථිරයි තාවකාලිකයි.
චිතක්ෂණයයි. චිතක්ෂණයත් තුළ ඉපදෙන්නේ. උපාදාන චිතක්ෂණයයි. චිතක්ෂණයත් තුළ ඉපදෙන්නේ. එහෙනම් නිට්ටය ස්ථිරයි සදාකාලිකද? අනිත්‍යය ස්ථිරයි తాවකාලිකද? අනිත්‍යය ස්ථිරයි తాවකාලිකද? කර්මය සිතුවිල්ල චිතක්ෂණයත් තුළ ඉපදෙබිඳිනවා. උදය වේ අලුතෙන් අලුතෙන්ම හටගත් හටගන්න ස්වභාවයෙන් බිඳිනවා. එහෙනම් එතන නිට්ටය ස්ථිර සදාකාලිකයිද? අනිත්‍යය ස්ථිරයි తాවකාලිකයි. අනිත්‍යය ස්ථිරයි తాවකාලිකයි. ආහාරය වර්තමානයේ ප්‍රධාන වශයෙන් ප්‍රත්‍යෙමි. ආහාරය සබ්බ සත් ආහාරටිතික සියලු සත්‍ය ආහාරයෙන් යපේ. ආහාර නිට්ටය ස්ථිර සදාකාලිකයිද? අනිත්‍යය ස්ථිරයි తాවකාලිකයි. චිතක්ෂණ 17යි. ඉපද බින්දින ඇති වෙලා නැති වෙනවා. එහෙනම් මේ ධර්මතා එතකොට අලුතෙන් අලුතෙන්ම ආවා ඒ උදයයි. අලුතෙන් අලුතෙන්ම උපදිනවා. ඒයි නාම ධර්මයන් චිතක්ෂණයත් තුළ ඉපද බින්දනවා. ආය අලුතෙන් උපදිනවා. ආය අලුතෙන් උපදිනවා. බින්දෙනවා ආය අලුතෙන් උපදිනවා. ආය බින්දෙනවා ආය අලුතෙන් උපදිනවා. නිබ්බති ලක්ෂණය ඒ උදය. නිබ්බති ලක්ෂණය උදයයි. බින්දෙනවාද ඒ වේ ලක්ෂණයයි. විපරිණාමයි පෙරළුව ශනේම් පෙරළුව. ශනේම් පෙරළුවද ඒ විපරිණාම ලක්ෂණයයි. එහෙනම් උදේ වේය. හටගත්ත බිඳිල අවසන් වුණා. ඒ තුළ මොකද්ද ප්‍රකට වෙන්නේ? ඒ තුළ ප්‍රකට වෙන අනිත්‍ය ලක්ෂණය. දැන් අවිද්‍යාවත් තණ්හාවත් උපාදානයත් කර්මත් කියන මම එකටම ගන්න. මේ සියලු වේම නාම ධර්මයන්. නාම ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ රූප ධර්මයන් එක්ක. අවිද්‍යා තණ්හා උපාදාන කර්ම ක්‍රියාත්මක කරන්න මේ රූපය අවශ්‍යයි. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය අවශ්‍යයි. නාම රූප දෙකේ ක්‍රියාවලිය. පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානේ විඥානපච්ච නාම රූපං නාම රූපච්ච සලායතන. අන්න පටන් ගත්ත නාම රූප දෙකේ ක්‍රියාව ඉදිරි ධර්මයට ප්‍රත්‍යයයි. ඒ ඉදිරි ධර්මයේ ඊගා ඉදිරි ධර්මයට ප්‍රත්‍යයයි සලායතන ප්‍රත්‍යයයි ස්පර්ශයට. ස්පර්ශය ප්‍රත්‍යයයි වේදනාවට වේදනාව ප්‍රත්‍යයයි තෘෂ්ණාවට තෘෂ්ණාව ප්‍රත්‍යයයි උපාදානයට උපාදානය ප්‍රත්‍යයයි. කර්ම භවයට කර්ම භවය ප්‍රත්‍යයයි. උපත්ති භවයට උපත්ති භවය ප්‍රත්‍යයයි. ජාතියට ජාතිය ප්‍රත්‍යයයි. ජරා මරණ. එහෙනම් අවිද්‍යා තණ්හා උපාදාන කර්ම කොහෙටද ගිහින් දැම්මේ? අවිද්‍යාවට සිත තුළ ඉඩ දුන්නා නම්, තෘෂ්ණාවට සිත තුළ ඉඩ දුන්නා නම්, උපාදානයට සිත තුළ ඉඩ දුන්නා නම්, කර්ම සකස් වෙන්න සිත තුළ ඉඩ දුන්නා නම්, අර ප්‍රතික්ෂේප කරන ඒවා, අකමැති ඒවා, පිළිකුල් කරන ඒවා ගණ්ඩ වෙනවා. ප්‍රතික්ෂේප කරන්න බෑ. මොනවද? ජරා මරණ ගණ්ඩම වෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. එහෙනම් දුකයිද? දුකයි. දැන් දුකක පැවැත්මක්ද තියෙන්නේ? ඔව්. ඒ අපි මොනවටද කැමති? අපි සැපට කැමති. දුකට අකමැති. දුක පිළිකුල් කරනවා. හැබැයි පිළිකුල් කරාට අයින් කරන්න බෑ. බාර ගන්න වෙනවා. එහෙනම් අවිද්‍යාවත් තණ්හාවත් උපාදානයත් කර්මත් කියන මේ නාම ධර්මයනොත් ගිහින් දාන්නේ දුකටද? දුක්ඛ ලක්ෂණයක් තියෙනද? දුකේ පැවැත්මක්ද තියෙන්නේ? එතනටද ගිහිල්ලාද දාන්නේ? ඔව්. එතනට ගිහිල්ලා දානවා. අවිද්‍යාව තියෙන තාක්කල්, තණ්හාව තියෙන තාක්කල්, උපාදානය තියෙන තාක්කල්, කර්ම රැස් කරන තාක්කල්. තර වර්තමාන භවය ආහාරය ප්‍රත්‍යයයි. අන්න දැක්කා. නිබ්බති ලක්ෂණය දැක්කා. අලුතෙන් 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 මහටගත් හටගත් ස්වභාවයෙන් නැති වෙන විපරිණාමයේ වේශ භාවය දැක්කා. තමාගේ වශයෙන් පවත්න්න බෑ. අවිද්‍යාව තමාගේ වශයෙන් පවත්න්න පුළුවන් නම් මම මේ මොහොතේම අයින් කරනවා. තමාගේ වශයෙන් මම කැමති නෑ අවිද්‍යාව මගේ සිත තුළ ක්‍රියාත්මක වෙනවට. තමාගේ වශයෙන් පවත්න්න බෑ. තමාගේ ඕන විදිහට අයින් කරන්නත් බෑ. අවබෝධය තුළ අයින් කරන්න ඕන. අවබෝධය තුළ අයින් තණ්හාව තමාගේ වශයෙන් තමට ඕන ආකාරයට ඕන වෙලාවට ඉවත් කරන්න බෑ. අවබෝධය තුල ඉවත් වෙන. චන්දරාගය, බැඳීම්, ආසාව, ඇල්ම, කැමැත්ත අවබෝධය තුලයි දුර්වල වෙන්නේ. ඒ දුර්වල වීමේ අවසානය ඉවරයි. අවසන්.
තෘෂ්ණාවගේ ශේෂයක්වත් ඉතිරි නැද්ද? අවසන්ද? ඒ නිවනයි. එහෙනම් ඒ ධර්මතාවයන්ට ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නොත් දුකයි. හැබැයි තමාගේ කැමැත්ත හැටියට අයින් කරන්න බෑ. අවබෝධය තුලයි අයින් වෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධයේ අපේ මනසින් මේවා අයින් කරන්න අතින් අරන් අයින් කරන්න බුදුරජාණන් වහන්සේ උත්සාහ කළේ නැහැ. එහෙම කරන්නත් බෑ. අවබෝධයේ පිණිස දහම් දෙසුවා. අවබෝධ කරගත්ත අය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත අය දුකෙන් මිදුණා. අනවබෝධය තුළ ඉන්න තාක්කල් දුකෙන් මිදෙන්න බෑ. එහෙනම් මේ ධර්මතා නිබ්බති ලක්ෂණය හා විපරිණාම ලක්ෂණයක් තියෙනවද? තියෙනවා. නිබ්බති ලක්ෂණයට කියවෝදී. ඒ සෑම ධර්මතාවයකම තියෙන හටගන්න ලක්ෂණයක් හා බිඳීම ලක්ෂණයක් අවසන්. උදය වේ. දර්ශනය දැක්ක ඥානේ නුවණින්. ඒ තුළින් අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගත්තා. පටිච්ච සමුප්පාදයත් එක්ක ගලපලා දුක්ඛ ලක්ෂණය ප්‍රකට ගත්තා. ප්‍රකට කරගත්තා. තමාගේ වශයේ තමාගේ කැමැත්ත හැටියට මේවා ප්‍රතික්ෂේප කරන්න බෑ, අයින් කරන්න බෑ, අවබෝධය තුළ අයින් කරන්න ඕනේ කියන එක තේරුම් ගත්තා. අනාත්ම ලක්ෂණය තේරුම් ගත්තා. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි මේවා පවතින්නේ. ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වෙන කලින් තියෙන ධර්මතාවය. එහෙනම් අනේ යම් කිසි කෙනෙක් එතකොට මේ එකම ධර්මතාවයක් අරන් චක්කෝ ප්‍රසාද රූපේ එකම ධර්මතාවයක් අරගෙන පරීක්ෂා කරලා බැලුවා. එතකොට චක්කෝ ප්‍රසාද රූපයට අවිද්‍යාව ප්‍රත්‍යය, තණ්හාව ප්‍රත්‍යය, උපාදානය ප්‍රත්‍යය, කර්ම ප්‍රත්‍යය. අනාගතේ චක්කෝ ප්‍රසාදයක් හැදුවොත් ওই හතර ප්‍රත්‍යයයි, අනාගත භවයේදී ආහාරය ප්‍රත්‍යයයි, ආහාර විතරක් නෙමෙයි කම්ම චිත්ත ඍතු කියන ධර්මතාවයනොත් ප්‍රත්‍යයයි. අනාගතයේත් වෙන්නේ තියන්නේ නිබ්බති ලක්ෂණයක් හා විපරිණාම ලක්ෂණයක්. නිබ්බති ලක්ෂණයක් හා විපරිණාම ලක්ෂණයක්. අලුතෙන්ම හට ගන්නවා. ඒතර චක්ක ප්‍රසාද රූපේ අලුතෙන්ම හට ගන්නවා. හට ගන්න ශනේ නැති වෙනවා. ඒතර උදයක් තියෙනවා. හට ගන්න ශනේ නිබ්බති ලක්ෂණය. ඒ උදයයි විපරිණාම හැවත් පෙරලනවා. ඒ වැයයි. දර්ශනය දැක්ක ඥානේ නුවණින්. ත්‍රයනුවක් අනිත්‍ය ස්වභාවය මනසට අනුගත කරගත්තා, සාතික කරගත්තා. අනිත්‍යයි. චක්කෝ ප්‍රසාද රූපයත් අනිත්‍යයි. ඒ හදන්න ප්‍රත්‍ය වෙන සියලු ධර්මයන්ුත් අනිත්‍යයි. අවිද්‍යා, තණ්හා, උපාදාන, කර්මත් අනිත්‍යයි, ආහාරයත් අනිත්‍යයි, කම්ම චිත්ත ඍතු කියන ඒවාත් අනිත්‍යයි. වර්තමානයේ නිබ්බති ලක්ෂණයක් හා විපරිණාම ලක්ෂණයක් මනසට අනුගත කරගන්න. හැබැයි මා ඒ විතරක් මාදි සහතික කරගන්න. සහතික කරගන්න. සහතික කර ගැනීම තුළ තමයි ස්ථාවර වෙන්නේ. ඊට පස්සේ අනිත්‍ය වශයෙන් මේ ලෝකෙ කිසි දෙයක් දකින්න බෑ. හැබැයි මේ එකක් විතරයි කිව්වේ. තව තියෙනවා ගොඩාක් කියන්න. ඔය පංචස්කන්ධයෙන් එතකොට චක්කෝ ප්‍රසාදය ගැන විතරයි කිව්වේ. සෝත ප්‍රසාද රූප, ගාන ප්‍රසාද රූප, ජීවා ප්‍රසාද රූප, කාය ප්‍රසාද රූප. මේ සෑම ධර්මතාවයන් පිළිබඳව ඉදිරි දේශනාවලදී සඳහන් කරනවා. අදට නියමිත ධර්ම දේශනාව අවසන් කරනවා. සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරගෙන එනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවක් බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව ශ්‍රවණය කරා. තැන්පත් සිතින් එකඟ සිතින් ඇහුවා නම් ධර්මයේ පැහැදිලි. මේක දැනගෙන දැකගෙන යන ගමන නොදැන නොදැක යන ගමනක් නෙමෙයි. දැනගෙන දැකගෙන මග පිරිසිදු කරගෙන යන ගමනක්. නොමග යන්නේ නැතුව නිවැරදි මගට වැටිලා ඒ නිවැරදි මග ගමන් කරන ආකාරය. ඒ ගමනේ අවසානය සියලු දුක් වලින් නිදහස් වීම. එතන ජරා නැහැ. එතන ව්‍යාධි නැහැ. එතන මරණ නැහැ. එතන ශෝක නැහැ. එතන කනගාටු නැහැ. එතන හැඬීම් වැළපීම් දුක් දෝමනස් යන්නේ. එතන ප්‍රියන්ගෙන් වෙන්නීම, අප්‍රියන් හා එක්වීම, කැමති දෑ නොලැබීම, අකමැති දේවල් ලැබීම නෑ. ඇයි? නාම රූප දෙකේ ක්‍රියාවක් එතන නැහැ. ස්කන්ධ පංචකේ ක්‍රියාවක් එතන නැහැ. ආයතනවල ක්‍රියාවක් නැහැ. ධාතුන්ගේ ක්‍රියාවක් එතන නැහැ. කර්මයේ ක්‍රියාවක් නැහැ. කර්මයේ විසින් සිදු කරන ක්‍රියාවන් එතන නැහැ. පුනර්භවයක් නැහැ. සියල්ල නැවතුණා. නිවුඩ. ඒ තමයි නිවන.